තවත් දේශීය ප්‍රවෘත්ති දැන් අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතන පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන දැයට කිරුළ සංවර්ධන ප්‍රදර්ශනයේ 4 වන දිනේදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවගෙන් ප්‍රදර්ශන භූමිය පිරියයි. ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා දැන් අප සම්බන්ධ කරගන්නවා එහි සිටින දසුන් වසන්ත. සුදී නගනහිරුන්ගේ ආශ්චර්යය දැයට කිරුළ 2013 සාර්ථක 4 වන දිනටත් අම්පාර හාඩි උසස් තාක්ෂණ විද්‍යාල පරිශ්‍රයේදී අද උදෑසන ආරම්භ කරනවා මේ මොහොත වෙන විට ලක්ෂ සංඛ්‍යාත ජන සහභාගීත්වයක් 2013 දැටිකල ප්‍රදර්ශනය වෙනුවෙන් ලැබිලා තියෙනවා විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන නිල නොවන ආරංචි මාර්ගවලට අනුව මේ මොහොත වෙන විට අක්කර 130කට ආසන්න භූමි ප්‍රමාණයක් තුල ප්‍රදර්ශන කුටි 10කට ආසන්න සංඛ්‍යාවක් තුල ලක්ෂ 10කට ආසන්න ජනකාවක් මේ විශ්වයේ දැනුම තමන් සතු කර ගන්න ආකාරයක් තමයි අපට වාර්තා වෙන්නේ. ඉංගිනියාගල මාර්ගයෙන් මේ ප්‍රදර්ශන භූමියට ප්‍රවිෂ්ඨ වන ස්ථානයේ වගේම අම්පාර දෙසින් මේ ප්‍රදර්ශන භූමියට ප්‍රවිෂ්ඨ වන ස්ථානයේ මේ මොහොත වන විටත් ජනාකීර්ණ බවට පත් වෙලා තිබෙනවා. මාර්ගයේ එකම හිස් ගොඩක් බවට පත් වෙද්දී මේ සියලු දෙනා වෙනුවෙන් මේ විශ්වයේ දැනුම තමන් සතු කරන්නට තමට ලබා දෙන්නට සියලු දෙනා සැදී පැහැදී සිටින බවක් අපි දැක ගන්නට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි සඳහන් කරන්නට මේ ප්‍රදර්ශන භූමිය පුරා විසිරී පැතිරී තිබෙන ප්‍රදර්ශන කුටිවල ඒ අමාත්‍යාංශවල අමාත්‍යවරුන් නිලදරුවන් මේ ජනතාව සාදරයෙන් ආදරයෙන් පිළිගනිමින් ඒ සේවාවන් ඔවුන්ට ලබා දෙන්නට ඔවුන් සමග සුහදව කතා බහ කරන්නට ඔවුන් පිළිඹින ආකාරයකුත් අපට දැක බලා ගැනීමට හැකියාව ලැබුණා. මේ ප්‍රදර්ශන භූමිය පුරා වේදිකාවන් රසක් ස්ථාපනය කොට තිබෙනවා. ඒ වේදිකාවන් අතර විනෝදයේ දැනුම මේ සියල්ලක්ම මේ සපමිනන උදවි වෙනුවෙන් ලබා දෙන්න කටයුතු කරන අතරතුර අද මේ ප්‍රදර්ශන භූමියේ සුවිශේෂී කටයුත්තක් සිද්ධ වුණා. ඒ තමයි කලක් LTT ත්‍රස්තවාදීන් විදිහට කටයුතු කරලා පුනරුත්ථාපනය වෙලා අපේම සහෝදර ජනතාවක් විදිහට අපි දෑත දික් කරලා පිළිගන්න හදන පුනරුත්ථාපනය වුණු LTT සැකකරුවන් අද ඔවුන් සහෝදරත්වයේ සංකේතයේ ලොවට කියාපාමින් සාමය මිතුරෝ නවින් ඔවුන් සංගීත කණ්ඩායමක් නිර්මාණය කරගෙන එහි මංගල දැක්ම අද මහජනතාව හමු ඉදිරිපත් කළා. ඒ වගේම තමයි මේ සංගීත කණ්ඩායමේ සංගීතයට පසුබිමින් නර්තනයේ දායකත්වය ලබා දුන්නේ ඒත් පුනරුත්ථාපනය වුණු LTT නර්තනකරුවන්. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන ඒ වගේම මේ ප්‍රදර්ශන භූමිය පුරා තිබෙන සෑම දෙයක්ම ඔබේස කරගන්න ඔබ එන්න අද දවසේ 4 වන දවසට මේ ප්‍රදර්ශනයේ මේ විදිහට ක්‍රියාත්මක වෙද්දී විශේෂයෙන්ම යුද හමුදාවේ විශේෂ සංදර්ශන රස ක්‍රියාත්මක වුණා. ඒ වගේම තමයි සවස් භාගයේදී අපට ඉහළ හස් කුස නිරීක්ෂණය කරද්දී දැක ගන්නට හැකියාව ලැබුණේ අදත් පැරෂුට් සංදර්ශනයක්. ඒ වගේම තමයි මේ මාර්ගයෙන් අනිත් පැත්ත සූදානම් කරගෙන ඉන්න මේ මොහොත වෙන විට අලංකාර මල් වෙටි සංදර්ශනයක් වෙනුවෙන් මේ සියල්ලක්ම ඔබේ කරගන්න ඔබට දැයිපිල ප්‍රදර්ශනයට එන්න කියන ආරාධනය කරන ගමන් සෞම්‍ය ඉන්නවා තවත් ඉසව්වක අපි යන සූදානම් සෞම්‍ය මුණ ගැහෙන්න ඒ ඉසව්වේ තියෙන තොරතුරු ඔබට සමීප කරන්න. සෞම්‍ය හිරු නැගෙන නැගෙන හිරුන්ගේ ආශ්චර්ය ලවට කියාපාන ඕනෑම අභියෝගයක් හමුවේ ඕනෑම කුඩුකේඩුකමක් හමුවේ එකම ශ්‍රී ලාංකික ජාතියක් විදිහට අපට නැගී සිටිය හැකි බව ලවට කියාපාන නැගෙනහිර ජනතාවගේ ජනතා අභිෂේකය දෑට කිරුළ 2013 ප්‍රදර්ශනය ඒ වගේම 7 වෙනි දෑට කිරුළේ 4 වන දිනය අදයි මේ දැට කිරුළ ප්‍රදර්ශනය නිමාවෙන්න අද දවසේදී නිමාවෙන්න තව පැය කිහිපයයි තියෙන්නේ. නමුත් මේ වෙනකොටත් අති විශාල ජනතාවක් අති දැවැන්ත ජනතාවක් මේ ප්‍රදර්ශන භූමියට ඇදමින් පවතින ආකාරය මේ මොහොතේදීත් අපිට දැක බලා ගැනීම හැකියාව තියෙනවා. විශේෂයෙන් අම්පාර කියලා කියන්නේ අම්පාර සහ මඩකලපුව ත්‍රිකුණාමලය මේ දිස්ත්‍රික්කවල සිංහල දමිළ මුස්ලිම් මේ සෑම සිළු ජනතාවම බොහොම සමගින් සමාදානෙන් සහජීවනය ජීවත් වෙනවා. මේ ජනතාව තමන්ගේ දරුමල්ලන් සමගින් රොද බැඳගනිමින් මේ ප්‍රදර්ශන භූමියේ නරඹන්නන ආකාරය අපිට මේ මොහොතේදී දකින්න පුළුවන්. අක්කර 120කට අධික භූමි වපසරියක් පුරා විහිදී පැතිරුණු මේ දැවැන්ත දැට කිරුළ භූමි පරිශ්‍රය තුළ රාජ්‍යංශයේ වගේම රාජ්‍ය නවන අංශ ප්‍රදර්ශන කුටි 10කට ආසන ප්‍රමාණයක් ඔබට දැක බලා ගැනීමේ අවස්ථාව තියෙනවා. කලාප 6කට බෙදලා තියෙනවා මේ ප්‍රදර්ශන භූමිය. ඔබ හෙට දවසේදී පැමිණෙනවා නම් මතක තබා ගන්න පැමිණෙන්නට කලින් මෙහි සැලැස්ම පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම කියන්නට අවශ්‍යයි අද දවසේදී අතිශය පැහැබර කාලගුණයක් දකින්න ලැබුණා. මේ නිසාම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අද දින මේ ප්‍රදර්ශන භූමියට පැමිණ ඒ වගේම ඔබට මගේ පසුපසෙන් බොහොම සුවිශේෂී දසුනක් පේනවා. මේ තමයි පුංචි කෝච්චිය. මේ පුංචි කෝච්චියේ රවුමකයන්ටත් ඔබට මේ ප්‍රදර්ශන භූමියට පැමිණිය උතින් අවස්ථාව තියෙනවා. ඉතින් හෙට ප්‍රදර්ශනයේ 5 වෙනි දිනය අපි හෙට දවසේදීත් ඔබට පැමිණෙන්නට කියලා ආරාධනා කරමින් දැනට සම්බන්ධතාවය ලබා දෙන ප්‍රවෘත්ති මැදිරියට ස්තුතියි අපව සම්බන්ධ කරගත්තාට.
ස්තුති සෞම්‍ය සහ දසුන් තොරතුරු ගෙනාවාට දැයට කිරුලේ නැවුම් තොරතුරු දැනගන්නට ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශ තුල්දීත් ඔබ සම්බන්ධ කරගන්නට අප සූදානම්. ස්වයං නගා සිටුවීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යභාරය ප්‍රශංසනීයයි. ජනපති ආර්යාව පවසායි. ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය මේ බව ප්‍රකාශ කළේ අම්පාරේ පැවැත්වෙන දැයට කිරුල ජාතික ප්‍රදර්ශනයේ නැරඹීමට එක් වෙමිනි. प्रदर्शन भूमि पीठ ऐति आर्थिक संवर्तन मत्यांश परीश्रेटिकीय राजपक्ष मेथिनी पीठ वायति स्वयं प्रख्या नियुक्ति किटि नरमी मठ दिखाय स्वयं प्रख्या नियुक्ति किन समग सुहदव कथाभाकल जनाधिपति आर्याव रटे संवर्तनेट दायक वीमकन औंट सी प्रणाम पुदकलाय දරුවන් ලවා සතුන් ඝාතනය කිරීමේ ළමා නිවාසයක් පවත්වාගෙන ගිය දේවගැතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග දේවගැතිවරයා අත්අඩංගුවටගත් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කිරීමටත් කඩිනමින් පියවර ගත්තේය තිස්සමහරාම බෝකහපැලැස්ස ළමා නිවාසයක දරුවන් ලවා සතුන් ඝාතනය කිරීමේ සිද්ධීන් පිළිබඳව මාධ්‍ය මගින් තොරතුරු හෙළි කෙරිණ මෙම ළමා නිවාසයේ බාරකාරත්වයේ උසුලුන් දේවගැතිවරයා මේ අනුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කළේය මෙම ළමා නිවාසයේ දරුවෝ 84 දිනක් සිටිති. ළමා නිවාසයේ තුල නීති විරෝධී සත්ව ගොවිපලක්ද පවත්වාගෙන යන බවට තොරතුරු ලැබී තිබේ. තත්පර 100න් රටවටා. මහනුවර නගර මැදේ පිහිටි බෝගම්බර බන්ධනාගාරය එම ස්ථානයේ නිවත්කොට කුණ්ඩසාලේ පල්ලෙකැලේ දුම්බර මිටියාවතේ ඉදිකර තිබේ. නව බෝගම්බර දුම්බර බන්ධනාගාරය අග්‍රාමාත්‍ය දීමූ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ. රැඳවීම සඳහා වෛද්‍ය පහසුකම් සහිත රෝහලක්ද, වෘත්තීය පුහුණු අංශ කිහිපයක්ද, ආබාධිත රැඳවීම සඳහා විශේෂ පහසුකම්ද මෙම බන්ධනාගාරයේ ස්ථාපනය කර තිබේ. ගාල්ල නගර මැදේ නවීකරණය කළ ලක්සල ආයතනය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණ. ආයතනයේ නවීකරණය සඳහා රුපියල් ලක්ෂ 350ක් වැය කර තිබේ. නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රමේෂ් පතිරණ, මනුෂ නානකාර, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල්ද සිල්වා යන මහත්වරුද එම අවස්ථාවට එක් වූහ. ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතාගේ පස්වන ගුණ සමරු දේශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්වෙන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ බලශක්ති පීඨයේ අංශාධිපති සහ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඥාන අමරතුංග මහතා ප්‍රධාන දේශනය සිදු කරේය. අමාත්‍ය පාඩරි චම්පික රණවක මහතාද මෙම අවස්ථාවට එක් විය. ග්‍රාමීය ප්‍රදේශවල එලකිරි නිෂ්පාදනයේ වැඩි කිරීමේ ව්‍යාපෘතිය යටතේ බිංගිරිය වීරකොඩියානේ එලකිරි කල්තබා ගැනීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ මිල්කෝ සමාගමෙක්ව අදාළ උපකරණ ලබා දී ඇත. මීට වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 8 කේ. වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එහි වැඩ ආරම්භ කෙරිණ. තලංගම පොලිස් බල ප්‍රදේශයේ සිවිල් ප්‍රජා උපදේශක කමිටුවේ මෙහෙයවීමෙන් රජයට හා ජනතාවට සෙත්පතා සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් තලංගම පොලිස් ස්ථානයේදී පැවැත්වින ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. අහුංගල්ල ඥානවිමල විද්‍යාලානුබද්ධ බෞද්ධ මන්දිරය පසුගියදා විවෘත කෙරිණ. 1926 වසරේදී ආරම්භ කළ මෙම ඥානවිමල බෞද්ධ මන්දිරය වසර ගණනාවක් පුරා ජරාවාසව පැවතින අවුරුදු 55කට පසු බෞද්ධ මන්දිරය යලි පිලිසකර කොට ගොඩනැගීමේ කටයුත්ත චූලගන්දි මහණිකායේ වැඩබරණ මහානායක පූජ්‍ය වැලිතර අමරානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදුවිය. මහා සංඝරත්නයේද සමන් දේවාලයේ බස්නායක නිලමේ සුනිල් ශාන්ත වීරසේකර සහ ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සුදර්මන් රදලියගොඩ යන මහත්වරුද විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්ව සිටියහ. මද විරාමයකින් අනතුරුව විදෙස් පුවත් ගෙනෙන්නේ ගයා ලක්කෝණේ.